දවසක් වෙන්න කියලා ඔන්න දවසෙත් ඉතමත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද කතා කරන අපේ පාඩම අතර තියෙන විශේෂම පාඩම මේ පාඩම විශේෂයෙන් ජ්‍යොතිෂ ගෲප් එකට විතරක් නෙමෙයි මේක අංක විද්‍යා ගෲප් එකටත් මම ඇතුළත් කරනවා. හේතුව තමයි අංක විද්‍යාව ඉගෙනගෙන ඔබට මිනිසුන්ට යමක් දෙන්න බෑ. ඒ නිසා මම තීරණය කරා අංක විද්‍යාව වෙනුවෙන් පුංචි හෝ මුදලක් යොමු කරපු අයට සාධාරණයක් කරන්න මේ පාඩම ඒගොල්ලන්ට දෙනවා කියලා. මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් වෙනවා මුදල් උපයන්න. ඒක කොහොමද කියලා මම කතා කරන්නම්. ජ්‍යොතිෂයට නම් මේ පාඩමේ පස්සේ පාඩම් 18ක් වෙනවා. අංක විද්‍යාවට මුල්ම පාඩම් 9 මම කියලා දෙනවා මේ විදිහට. හේතුව තමයි ඒකට හේතුවක් තියෙනවා. අංක විද්‍යාවෙන් විතරක් කතා කරන්න ගියාම ඕගොල්ලෝ දැකලා තියෙනවා නේද, රෑ 12න් පස්සේ ඉපදුන අයට මම 2ද 3ින්දට එළිය වැටෙන්නද, මම 3ද නැත්නම් 4ින්දට එළිය වැටෙන්නද, ඔන්න ඔය වගේ ප්‍රශ්න මතුවෙන නිසා මේ පාඩම ඉගෙන ගත්තාම ඕගොල්ලන්ට පුළුවන් කෙනෙක්ගේ ජීවිතය ගැන විග්‍රහයක් කරන්න. ඒ කොහොමද දන්නවද? ඕගොල්ලෝ දැකලා තියෙනවද ශාස්ත්‍ර කියන අය? ශාස්ත්‍ර කියන ගොඩක් දෙනෙක් ඔය සාමුද්‍රිකා ශාස්ත්‍රය නැත්නම් හස්ත විද්‍යාව කියන එක හරියට ප්‍රගුණ කරපු අය නෙමෙයි. ඒක මටවත් හරියට ප්‍රගුණ කරගන්න බැරි වුණා. හැබැයි පුංචි ට්‍රික් එකක් ඒගොල්ලෝ දානවා. මොකක්ද? අපේ අත අරගෙන බලලා, අපි හරි ආසයිනේ අත බලන්න. මේ කතා කරන මම වුණා හරි ආසයි. කාට හරි මේ කොච්චර දැනගත්තත් අත බලන්න දෙනවා. සමහරු ඇත්තටම ඇත්ත කියනවා. හැබැයි ඒ සිවුම්ම මම ස්ටඩි කරා මේගොල්ලෝ මොකද්ද මේ කියන්නේ කියලා. ඔගොල්ලන්ගේ ජීවිතයේ වෙන කිසිම දෙයක් ඒගොල්ලෝ කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඔගොල්ලන්ගේ ගති ස්වභාවය. ඔයා මෙහිමයි, ඔයා මෙහිමයි, ඔයා මෙහිමයි. ඉතින් හරියටම හරි. ඒ කොහොමද කියන්නේ? ආයක අත බලලා කියනවා නෙවෙයි. කාගෙන් හරි ඔය අත බලන කෙනෙක් අහලා තියෙනවා නේද ලග්නේ මොකක්ද කියලා. ඉතින් අපි කියනවා ලග්නේ කිසි ගැටලුවක් නැහැ කියනවා. එතකොට සමහර විට එයා කියනවත් සලකලා බලලා එයා කතා කරනවා මෙහෙම දෙයක්. ඒ ලග්නේ දෙකේම ගති ස්වභාවය ඔයාට කියනවා එයා. එතකොට ඔයාට ඒක හරියටම හරි. අන්නේ කතාව මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා. මේකෙන් පස්සේ මම ඔයගොල්ලන්ට මම විශ්වාස කරනවා ණයකාරී වෙන්නේ නැති වෙයි කියලා. ඇත්තටම මම ගොඩාක් බිසි කෙනෙක්. එතකොට ඇයි පාඩම් දාන්නේ නැත්තේ? තව ඇයි පාඩම් නැත්තේ? අපිට මේ පාඩම් ටික විතර දුන්නේ. මෙතන මේක වැරදිලා නේද? ඇයි ඒක හදන්නේ? ඒ වගේ ප්‍රශ්න අහන්න නැති වෙන්න මම ණයකාරීක් නොවෙන්න මම ජ්‍යොතිෂයට කොහොමත් මගේ පාඩම් සීවර කරනවා. මොකද මගේ පාඩම් ටික මම හරි ලස්සන ක්‍රමයකට හදාගෙන තියෙන්නේ. එතකොට අංක විද්‍යාවට මෙන්න මේ පාඩම් 9 කියලා ඔයාලගේ අංක විද්‍යාව පාඩම් 9ත් එක්ක මම අංක විද්‍යාව පාඩම් 10ක් කරන්නම් කියලා හිතුවා. හැබැයි 18ක් වෙන්න මම සකස් කරගත්ත මේ පාඩමත් එක්ක. එතකොට ඔයාලට පුළුවන් ඔයාලා දුන්න මුදලට සාධාරණයක් කරන්න ඔයාලගාවට එන අයට. ඉතින් අපි කතා කරනවා පාඩම් අතර තියෙන විශේෂම පාඩම